අපි කාම්බෝජයට යන්නේ ධනෙ හම්බ කරගන්නයි. ඒක තමයි අපේ ගමනේ අරුත. ඉතින් මේ දෙවියා කැමති දේ දෙන කෙනෙක්. අපි මේ දෙවියාව අරගෙන යමු. අපි හොඳින් හරි බලහත්කාරයෙන් හරි මේ දෙවියාව අල්ලගනිමු. යානෙක නංවාගෙන ඉක්මනින්ම දුහාරවතී නගරයට යමු. එම්බා මිනිසුනි, යම් ගහක් සෙවනේ කවුරු හරි ඉඳගෙන ඉන්නවා නම්, නිදනවා නම්, ඒ තැනැත්තා තමන්ට සෙවන දුන්නෝ ගහේ අතු ඉති බිඳින්නේ නැහැ. ඒක මිත්‍රද්‍රෝහී පව් වැඩක්. දෙවිය, යම් ගහක් සෙවනේ කවුරු හරි ඉඳගෙන ඉන්නවා නම්, නිදනවා නම්, ඒ වගේම ඔහුට ඒ ගහෙන් යම් ප්‍රයෝජනයක් තියෙනවා නම්, එයා ඒ ගහේ කඳ වුණත් කපලා ගත්තට කමක් නැහැ. එම්බා මිනිසුනි, යම් ගහක් සෙවනේ කවුරු හරි ඉඳගෙන ඉන්නවා නම්, නිදනවා නම්, ඒ තැනැත්තා තමන්ට සෙවන දුන්න ගහේ කොලයක්වත් බිඳින්නේ නැහැ. ඒක මිත්‍රද්‍රෝහී පව් වැඩක්. දෙවිය, යම් ගහක් සෙවනේ කවුරු හරි ඉඳගෙන ඉන්නවා නම්, නිදනවා නම්, ඒ වගේම ඔහුට ඒ ගහෙන් යම් ප්‍රයෝජනයක් තියෙනවා නම්, එයා ඒ මුළු ගහ වුණත් කපලා ගත්තට කමක් නැහැ. යම් කිසි කෙනෙක් එක රැයක් හරි ගෙදරක වාසය කරනවා නම්, යමෙක් ළඟට ගිහින් යම් පුද්ගලයෙක් කෑම බීමක් ලබනවා නම්, ඒ උදව් කරපු පුද්ගලයා ගැන නපුරක් සිතින්වත් සිතන්න හොඳ නැහැ. බුද්ධාදී සත්පුරුෂයන් වහන්සේලා වර්ණාකොට වදාළේම කෙලෙහි ගුණ දන්නා බවමයි. යම් කිසි කෙනෙක් එක රැයක් හරි ගෙදරක වාසය කරනවා නම්, යමෙක් ළඟට ගිහින් යම් පුද්ගලයෙක් කෑම බීමක් ලබනවා නම්, ඒ උදව් කරපු පුද්ගලයා ගැන නපුරක් සිතින්වත් සිතන්න හොඳ නැහැ. සත්පුරුෂ දෑතින් යුතු කෙනා මිත්‍රද්‍රෝහියාව බැහැර කරනවා. යම් කෙනෙක් කලින් උදව් උපකාර කරපු කෙනෙකුට පස්සේ පාපී ක්‍රියාවලින් පෙළෙනවා නම්, ඒ උදව් ලැබූ පුද්ගලයාව වනසන කෙනා යහපතක් නම් දකින්නේ නැහැ. යමෙක් තමාට ද්වේෂ නොකරද්දිත් ඒ ද්වේෂ නොකරන පුද්ගලයාට ද්වේෂ කරනවා නම්, ඒ පිරිසිදු කෙලෙස් රහිත පුද්ගලයාට ද්වේෂ කරනවා නම්, ඒකෙන්ම ඒ අඥානය පව රැස කරගන්නවා. ඒ පව තමන් කරා එන්නේ සියුම් දූවිල්ලක් උඩු සුළඟට දැම්මා වගේ. මාව දෙවියෙකුටවත් මිනිහෙකුටවත් යටපත් කරන්න බෑ. මං ඉසුරුමත් වෙලා ඉන්නේ ලේසියෙන් මාව යටත් කරන්න බැරි විදියටයි. මං පරම ඉර්ධියට පත්වන දෙවියෙක්. මට ඕනෑ තරම් දුරට යන්න පුළුවන්. ශරීරයේ වර්ණයත් බලයත් ඇතිවයි ඉන්නේ. ඔබගේ අත මුළුමනින්ම රත්තරම් වලින් හැදිලා තියෙන්නේ. මිහිරි රසවැහෙන ධාරා පහක් ගලනවා. ඒවායින් නානා රසේ වැగిරෙනවා. පින්වත් දෙවිඳ, ඔබ සක්‍රියා කියලයි මට හිතෙන්නේ. මම ප්‍රසිද්ධ දෙවියෙක් නෙවෙයි. ගාන්ධර්වයෙකුත් නොවේ. පුරින්දද නම්මෝ සක් දෙවිඳුත් නොවේ. පින්වත් අංකුරය, බෙහෙරව කියන නගරේ මැරිලා මෙහි උපන්න ප්‍රේතෙක් හැටියට මාව දැනගන්න. ඉස්සර ඔබේ බෙහෙරුව නගරේදී මොන වගේ සිල්ද රැක්කේ? මොන වගේ ජීවිතයක්ද ගත කළේ? මොන වගේ උතුම් ජීවිතයක් නිසාද ඔය අතින් පින්පල මතුවෙන්නේ? මං ඉස්සරේ බෙහෙරව නගරේ ඇඳුම් මහන කෙනෙක් වෙලා හිටියා. මං අමාරුවෙන් ජීවත් වුණේ. මං දීන කෙනෙක් වෙලා හිටියා. දන් දෙන්න කිසිම දෙයක් මට තිබුණේ නැහැ. මං හිටපු ගේ ළඟම අසහාය කියලා සිටුවරෙක් හිටියා. ඔහු ශ්‍රද්ධාවන්තයි, දානපති කෙනෙක්, බොහෝ පින් කරපු කෙනෙක්, පවට ලැජ්ජා ඇති කෙනෙක්. නොයෙක් පළාත්වලින් එන සිඟමන් ඉල්ලන උදවියත්, නොයෙක් කුලවලින් එන සම්මාදන් ඉල්ලන අය ඒ ගෙදරට එනවා.
එතකොට ඔවුන් අසහාය සිටුවරයාගේ නිවස කොහෙද තියෙන්නේ කියලා මගෙනුයි අහන්නේ. ඔබට යහපතක් වේවා. මෙහි කොහේ හරි දන් ලැබෙන තැනක් තියෙනවාද? අපි කොහෙන්ද එතනට යන්නේ කියලා ඔවුන් මගෙන් අහනකොට මං අසහාය සිටුවරයාගේ නිවස ඔවුන්ට පෙන්වනවා. ඔබට යහපතක් වේවා. මෙහි දන් ලැබෙන තැනක් තියෙනවා. ඔය අසහාය සිටුවරයාගේ නිවස තමයි දන් පෑන් පුදන් කියලා මම දකුණු අත දිගු කරලා පෙන්වලා කියනවා. ඒ පින්කමින් තමයි මේ අතින් කැමති සැප සම්පත් වැගිරෙන්නේ. මාගේ ඒ උතුම් හැසිරීමේ හේතුවෙන් මගේ අත්වලින් පුණ්‍යඵල මතුවෙනවා. ඒ වුණාට ඔබේ අතින් ඔබ කාටවත් දන් දුන්නේ නෑ නෙව. වෙන කෙනෙක් දානේ දෙනකොට ඔබ කලේ ඒ දානේ අනුමෝදන් වෙලා අත දිගු කරලා ඒ පැත්ත පෙන්නපු එක විතරයි නෙව. ඒ පින්කමින් තමයි ඔබේ ඔය අතින් කැමැති සම්පත් වැගිරෙන්නේ. ඔබේ උතුම් හැසිරීමේ හේතුවෙන් ඔබේ අත්වලින් පුණ්‍යඵල මතුවෙනවා. පින්වත, අර පහන්සිතින් යුතුව තමන්ගේ අන්තිම දානේ පූජා කරගත්තු අසහාය කියලා සිටුවරෙක් හිටියානේ. එතකොට එයා මිනිස්සුරු අත්තරලා චුත වුණාට පස්සේ කොයි දිශාවටද ගියේ? වෙන කෙනෙකුට බැරි විදිහේ මහා දන් දුන්නා. සිරුරෙන් රැස් වී දෙන ඒ අසහාය සිටුවරයාගේ චුතියවත් උපතවත් ගැන මට තේරුමක් නැහැ. නමුත් වෙසමුණි දිව්‍ය රජුරන්ගෙන් මට අහන්න ලැබුණේ ඔය අසහාය සිටුතුමා සක්දෙවිඳුගේ ලෝකයට ගිය බවයි. අනේ එහෙමනම් පින්දහම් කරන එකමයි හොඳ. පුළු පුළුවන් හැටියට දාන ආදී පින්කම් කරගන්න එකයි හොඳ. කැමැති සැප ලබා දෙන අත දැකපු කවුරුනම් පින් නොකර සිටීවිද? එහෙනම් මාත්මේ කාන්තාර ප්‍රදේශයෙන් ගිහින් ද්වාරවති නගරයට ගියාට පස්සේ දන් වැටක් පිහිටවනවා. ඒක මට සැප ලබා දෙන්න උපකාර වේවි. මං කෑම් බීම් රෙදිපිලි ගෙවල් දොරලුත් දන් දෙනවා. පෑන් පොකුණු ලින් කරවනවා. දුෂ්කර ගමන් ඇති තැන්වල ඒ දඬු කරවනවා. ආ, ඔබ ඔය ඇඟිලි වකුටු වෙලා තියෙන්නේ මක් වෙලාද? මොහොන කැරකිලා ඇඹරිලා තියෙන්නේ මොකද? ඇස්වලින් කබ කඳුළු වැක්කිරෙන්නේ මොකද? ඔබ මොන වගේ පවක්ද කරගෙන තියෙන්නේ? සිරුරෙන් රැස් වී දෙන අසහාය සිටුවරයා දානපතියෙක්, ශ්‍රද්ධාවන්තෙක්, ගිහි ගෙදර ගත කළ කෙනෙක්. ඒ දානමය ආදී කටයුතු පිළිවෙලට කරගන්න ඕන නිසා අධිකාරී හැටියට මාවයිපත් කළේ. ආහාර ගන්නට පැමිණියේ සිංගමන් ඉල්ලන මිනිසුන් දැකලා මම පැත්තකට ගිහින් මූණ අකුලුව ගන්නවා. ඒ කර්මය නිසායි මගේ ඇඟිලි වකුටුනේ. මූණත් කැරකිලා ඇඹරිලා ගියා. ඇස්වලින් කබ කඳුළුත් වැගිරෙනවා. ඕවා ඉතින් මං කරගත්තු පව් තමයි. නින්දිත පුරුෂය, ඔබේ මූණ ඇඹරිලා කැරකිලා ගියා නම්, ඇස්වලින් කඹ කඳුළුත් වැගිරෙනවා නම් ඒක සිදුවෙලා තිබෙන්නේ ධර්මතාවයක් අනුවයි. අනුන්ගේ දානයකදී ඔබ මූණ අකුල ගත්තනව. කෑම් බීම් රෙදිපිලි ගෙවල් දොරවලු දන් දෙනකොට වෙන කෙනෙකුන් ලවා ඒක කරවද්දී කොයි ආකාරයෙන්ද ඒක කරන්න ඕනේ? එහෙනම් මාත්මේ කාන්තාර ප්‍රදේශයෙන් ගිහින් ද්වාරවති නගරයට ගියාට පස්සේ දන් වැටක් පිහිටුණා. ඒක මට සැප ලබා දෙන්න උපකාර වේවි. මං කෑම් බීම් රෙදිපිලි ගෙවල් දොරවලු දන් දෙනවා. පැම් පොකුණු ලින් කරවනවා. දුෂ්කර ගමන් ඇති තැන්වල ඒ දඬු කරවනවා. එතකොට ඔහු ඒ කාන්තාර ප්‍රදේශයෙන් නික්මිලා ද්වාරවති නගරයට ආවා. යම්කිසි දාන ආදියක් තමන්ට සැප ලබා දෙන්න උපකාර වෙනවා නම් අංකුර පින්වතා අන්න ඒ දන්වැට පැවැත්තුවා. ඊට පස්සේ කෑම් බීම් රෙදිපිලි ගෙවල් දොරවලුත් දන් දුන්නා. පැම්පකුණු ලින් කෙරෙව්වේ පැහැදුණු සිතින්මයි. බඩගෙන ඉන්නේ කවුද? පිපාසෙන් ඉන්නේ කවුද? රෙදිපිලි ඕනෑ කාටද? කාගේ ගැලේ ගොන්නොන්ටද විහෙස මහන්සිය තියෙන්නේ? කැමති කෙනෙක් මෙතනින් ගැල් අරගෙන යොදා ගනිත්වා. කුඩයක් කැමති කවුද? සුවඳ වර්ග කැමති කවුද? මල් මාලා කැමති කවුද?
සෙරෙප්පු කැමැති කවුද කිය කියා ඒ අංකුරගේ නිවසේ සේවකේනොත් අරක් කැමිනොත් හැමතිස්සෙම මහාණ්ඩින් කතාබස් කරනවා හැමදාම උදේ හවස අංකුරගේ නිවසේ ඔය විදිහයි අංකුර සනීපෙට නිදා ගන්න කෙනෙක් කියලායි මහ ජනතාව මං ගැන කියන්නේ ඒ වුණාට සින්දක සිංගමන් ඉල්ලන අය දකින්න නැත්නම් එදාට මං දුකසේ නිදිනවා අංකුර සනීපෙට නිදා ගන්න කෙනෙක් කියලායි මහ ජනතාව මං ගැන කියන්නේ ඒ වුණාට සින්දක සම්මාදන් ඉල්ලන අය අඩුවෙන් දකින්න ලැබුණොත් එදාට මං දුකසේ නිදිනවා අංකුරය යම් හේකින් තවසිතා දිව්‍ය ලෝකේ සියලු ලෝකේට ප්‍රධාන සක්‍ර දෙවියා ඔබට කැමැති වරයක් ඉල්ලා ගන්නට කිව්වොත් ඔබ මොන වරයක්ද ඉල්ලා ගන්නෙ සින්දක යම් හේකින් තවතිසා දිව්‍ය ලෝකේ සක්‍ර දෙවියා මට කැමැති වරයක් ඉල්ලා ගන්නට කිව්වොත් මම මේ වගේ වරයක් ඉල්ලා ගන්නෙ හිමිදිරි පාන්දර මන් නැගිටිනකොට ඉර උදා වෙනකොට මට දිව්‍ය ආහාර පාන පහළ වෙත්වා සිංගමන් යදින උදවියද සිල්වත් වෙත්වා මන් දාන වස්තුව දන් දෙනකොට ඒවා ඉවර වෙන්න එපා දන් දුන්නාට පස්සේ පසුතැවිලි වෙන කෙනෙක් වෙන්න එපා දන් දෙනකොට මගේ සිත පැහැදේවා කියන ඔය විදිහේ වරයක් තමයි මං ඉල්ලන්නේ තමන්ගේ සැප සම්පතක්ම අනුන්ට දෙන්න ඕනේ දානය දෙන්නත් ඕනේ ධන සම්පත් රැක ගන්නටත් ඕනේ ඒ නිසා ඔය දන් දීමට වඩා ශ්‍රේෂ්ඨ වෙන්නේ ධන සම්පත් තිබීමමයි ඕනෑවට වඩා දාන දෙන්න ගියොත් ඒ පවුල් එච්චරකල් පවතින්නේ නැහැ නුවණ තියෙන උදවිය දන් නොදීම ප්‍රශංසා කරන්නේත් නැහැ ඕනෑවට වඩා දීම ප්‍රශංසා කරන්නේත් නැහැ ඒ නිසා ඔය දන් දීමට වඩා ශ්‍රේෂ්ඨ වෙන්නේ ධන සම්පත් තිබීමමයි ඒ නිසා ප්‍රඥාවන්ත කෙනා තෝරාගන්නේ දීම නොදීම සමව පවත්වන මාර්ගයයි. එම්බා සෝණක මන්නන් දම් දෙනවාමයි. සංසුන් සිත් ඇති සත්පුරුෂයා මාව ඇසුරු කරත්වා. පහත් බිම් කඩවල් පිරී ඉතිරි යන පරිද්දෙන් වහින මහා වැස්සක් වගේ මන් ළඟට ඉල්ලාගෙන හැම දෙනාම තෘප්තිමත් කරන්න ලැබේවා. තමන් ළඟට ඉල්ලාගෙන උදවිය දැක්කම තමන්ගේ මූණ පැහැපත් වෙනවා නම් යමෙක් යම්කිසි දානයක් දුන්නාට පස්සේ ඒ ගැන සතුටු වෙනවා නම් ඒ ගෙදර වාසය කරන අයට සැපයක්මයි ලැබෙන්නේ තමන් ළඟට ඉල්ලාගෙන උදවිය දැක්කම තමන්ගේ මූණ පැහැපත් වෙනවා නම් යමෙක් යම්කිසි දානයක් දුන්නාට පස්සේ ඒ ගැන සතුටු වෙනවා නම් මේක තමයි දාණයට ඕනෑ කරන සම්පත්තිය. දන් දෙන්න කලිනුත් සිත සතුටු කරගන්න ඕන. දන් දෙන වෙලාවේදී සිත පහදවා ගන්න ඕන. දන් දුන්නට පස්සෙත් සිත පහදවා ගන්න ඕන. මේක තමයි දාණයට ඕනෑ කරන සම්පත්තිය. අංකුරගේ නිවසේ ගැල් 60,000ක භෝජන නිතරම දන් දෙනවා. ඔහුගේ හිතේ තිබෙන්නේ දන් දෙන එක ගැනමයි. අංකුරයන් අට අරක් කැමියන් 3000ක් ඉන්නවා. ඒ උදවියේ ඉන්නෙත් මිනි කඩොල් පැලඳගෙනයි. ඒ අය තමයි සම්පූර්ණයෙන්ම දාණයට කැප වෙලා ඉන්නේ. ඒ හැමෝම ජීවත් වෙන්නේ අංකුර නිසා. අංකුරයන් අට තවත් තරුණයන් 60,000ක් ඉන්නවා. ඒ උදවියේ ඉන්නෙත් මිනි කඩොල් පැලඳගෙනයි. ඒ අය තමයි සම්පූර්ණයෙන්ම දාණයට දරපලන්නේ. අංකුරාට ඒ වගේම ස්ත්‍රීන් 12,000ක් ඉන්නවා. ඔවුන් ඉන්නේ සියලුම අලංකාර ආභරණ වලින් සැරසිලා. ඔවුන් තමයි වෑංජන වලට කුළුබඩු අඹරලා පිඬු කරන්නේ. අංකුරයන් අට ඒ වගේම ස්ත්‍රීන් 12,000ක් ඉන්නවා. ඔවුන් ඉන්නේ සියලුම අලංකාර ආභරණ වලින් සැරසිලා. ඔවුන් තමයි දන් බෙදීමට හැඳි අතේ තියාගෙන සූදානම්ව ඉන්නේ. ඒ අංකුර රජුරෝ බොහෝ ජනතාවට බොහෝ කල් දානමානාදිය දුන්නා. බොහෝම පිළිවෙලට දුන්නා. තමන්ගේ අතින්ම දුන්නා. ගරු බොහොමන් සහිතවම දුන්නා. පුන පුනා දුන්නා. බොහෝ මාස ගණනක් දුන්නා. බොහෝ පෝය ගණනක් දුන්නා. බොහෝ
ඍතු ගණනක් දොන්නා බොහෝ අවුරුදු ගණනාවක් දොන්නා අංකුර රජතුමා බොහෝ කාලයක් මහා දන් වැටක් පැවැත්වුවා මේ විදියට බොහෝ කාලයක් මුළුල්ලේ දන් දීලා මිනිස් දේහේ අත්හැරියට පස්සේ තවතිසා දෙවියන් අතරේ ඉපදුනා ඉන්දක කියලා තරුණෙක් අනුරුද්ධ මහරහතන් වහන්සේට හැන්දක ප්‍රමාණේ බත් ටිකක් පූජා කරගෙන එයත් මිනිස් දේහේ අත්හැරියට පස්සේ තවතිසා දෙවියන් අතරේ ඉපදුනා ඒ ඉන්දක දෙවිය පුත්‍රයා අංකුර දිව්‍ය පුත්‍රයාට වඩා කරුණු 10කින් අතිශයම බබලනවා මනෝරම්‍ය වූ රූප ශබ්ද ගන්ධ රස පහස ඒ වගේම ආයුෂ යසස වර්ණ සැප අධිපති බව කියන මේ කරුණු වලින් ඉන්දක දිව්‍ය පුත්‍රයා තමයි අංකුර දෙවියන්ට වඩා බබලන්නේ බුදුරජාණන් වහන්සේ පින්වත් අංකුරේ ඔබ විසින් බොහෝ කාලයක් මුළුල්ලේ මහා දන් දුන්නා නේව නමුත් දැන් ඔබ ගොඩාක් ඈතින්නේ වාඩි වෙලා ඉන්නේ මගේ සමීපයට එන්න යම් දවසක පුරුෂෝත්තම වූ බුදුරජාණන් වහන්සේ තවතිසා දෙව්ලොව පරසතු රුක් සෙවණේ පාණ්ඩු කම්බල සෛලාසනයේ මත වැඩ සිටිසේක්ද දසදහසක් ලෝක ධාතු වලින් දෙවි දේවතාවුන් රැස් වෙලා මහා මේරුව මුදුනේ වැඩ වාසය කරන සම්බුදුරජාණන් වහන්සේව ඇසුරු කරන්නට වුණා. ඒ කිසිම දෙවි කෙනෙක් සම්බුදුරජාණන් වහන්සේ තරම් ශරීර පැහැයෙන් බබලන්නේ නැහැ. ඒ සියලුම දෙවියන් යටපත් කරගෙන සම්බුදුරජාණන් වහන්සේමයි බබලන්නේ. එතකොට මේ අංකුර යොදුන් 12ක දුරින් හිටියේ. නමුත් ඉන්දක දිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේට නොදුරින්ම බැබලී බැබලී සිටියා. සම්බුදුරජාණන් වහන්සේ අංකුර දිව්‍ය පුත්‍රයා ගැනත් ඉන්දක දිව්‍ය පුත්‍රයා ගැනත් දැකබලා වදාරලා දන්පැන් පිළිගැනීමට සුදුසු කවුද යන වග පැහැදිලි කරමින් මේ වචන වදාලා බුදුරජාණන් වහන්සේ පින්වත් අංකුරය ඔබ විසින් බොහෝ කාලයක් මුළුල්ලේ මහා දන් දුන්නා නෙවෙයි නමුත් දැන් ඔබ ගොඩාක් ඈතින්නේ වාඩි වෙලා ඉන්නේ මගේ සමීපයට ඉන්න වඩන ලද සිත්තති බුදුරජාණන් වහන්සේ විසින් පොළඹවන ලද අංකුර දිව්‍ය පුත්‍රයා මේ විදියට පැවසුවා ස්වාමීනි දක්ෂිනාර්හ වූ මගපලලාභී සංගරුවණින් හිස්සු මගේ දාණයෙන් ඇති ප්‍රයෝජනේ මොකද්ද ඒ වුණාට මේ ඉන්දක දිව්‍ය පුත්‍රයා බොහොම ස්වල්පයයි දන් දීලා තියෙන්නේ එයා අපට වඩා බබලනවා තරු මැද දිදිලෙන පුන් සඳක් වගේ කරමැටි තියෙන નિසරු කුඹුරක බොහෝ කොට බිත්තර වී වැපරුවත් ඒකෙන් ලොකු ඇස්වැන්නක් ලැබෙන්නේ නැහැ. ඒකෙන් ගොවියාව සතුටු කරන්නේ නැහැ. දානයත් එහෙම තමයි. දුස්සීලෝ පිරිසකට කොයිතරම් ලොකුවට දානි දුන්නත් ඒකෙන් මහත් විපාක ලැබෙන්නේ නැහැ. ඒකෙන් දායකයාව සතුටු කරන්නේ නැහැ. සරුසාර කුඹුරක බිත්තර වී වපුරන්නේ ටිකක් වෙන්න පුළුවනි. වැස්සක් හොඳට වැස්සොත් ලැබෙන අස්වැන්න ගොවියාව සතුටු කරනවා. අන්න ඒ වගේ අටලෝ දහමින් කම්පා නොවන සීලවන්ත ගුණවන්ත ආර්යයන් වහන්සේලා කෙරෙහි ස්වල්ප වශයෙන් නමුත් කරන ලද පුණ්‍ය උපකාරය මහත් ප්‍රතිඵල ලබා දෙනවා. යම්කිසි කෙනෙකුට දෙන දාණය මහත්ඵල ලැබෙනවා නම් එබඳු දම්පැන් පිළිගැනීමට සුදුසු උතුමන් නුවණින් විමසලයි දන් දිය යුත්තේ. දන්පැන් පිළිගැනීමට සුදුසු උතුමන් නුවණින් විමසලා දන් දුන්නාට පස්සේ ඒ දායකයන් සුගතිය උපදිනවා. සුගතයන් වහන්ස ප්‍රශංසා කොට වදාලේ නුවණින් විමසලා දන් දීම ගැනයි. මේ මිනිස් ලෝකේ යම් දක්ෂිනාර්හ උත්තමයන් වහන්සේලා වැඩ ඉන්නවා නම් උන්වහන්සේලාට පුදන දාණයෙන් තමයි මහත්ඵල ලැබෙන්නේ. සරුසාර කුඹුරක බිත්තර වී වැපරුවා වගේ. නවවෙනි අංකුර ප්‍රේත වස්තුවයි.